සුබ සන්ධ්‍යාවක් වේවා දරුවනේ. දූල පුතාල හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල ළමයි ටිකක් හැන්ද වෙනකොට නිදිමතයි. නිදිමරලා නිදිමරලා වනගෙදර තාම ඒ විඩාව ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ට කරේ කලින් රෙකෝඩින් එකක් කරා. රෙකෝඩින් එක තමයි දැම්මේ. හරිද? රෙකෝඩින් එක දැම්මේ වාටිකේ සවුන්ඩ් අවුල්. ස්ක්‍රීන් ෂෙයා එකක් කරේ. ස්ක්‍රීන් ෂෙයා එකේ සවුන්ඩ් එක මහන්සිලා මම පැයකමාරා ඉගෙනුවා. හරිද? උගන්වලා ඒ රෙකෝඩින් එක දැම්මේ. නමුත් ඒකේ ශබ්දයේ අප්සෙට් නේ. මම දැන් මේ ඇඳුම් ගැලෙව්වේ නැහැ. තාම ඒ ඇඳුම් පිටින් ඉන්නේ. දැන් මට ඒ ටික ආයෙත් උගන්වන්න වෙනවා. රයිට්. මේ නිදිමත හැදේ කියලා බය නිසා වේලානේ ඉගෙනුවා. රයිට්. ළමයි මම ඉතින්දි කතා කරේ න්‍යාස පාඩම ගැන. හරිද? දැන් ඔයගොල්ලෝ මේ හෝම්වර්ක් කරන ටියුට් ගණනාවක සාකච්ඡා කරන්න. සා විභාගයේ අප්‍රේල් වලට විතර යනවාන්ද අපිට මේ ටික සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ආ. එතන න්‍යාස එකතු කිරීම අඩු කිරීම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ න්‍යාස ගුණ කරන හැටි. හරි? එතන න්‍යාස ගුණ කිරීමේ ගණන් ටික අද මම පුළුවන් තරම සාකච්ඡා කරනවා. එතකොට ටියුට් එකේ ප්‍රශ්න අංක 29 ඉඳලම සාකච්ඡා කරනවා. හරි? ප්‍රශ්න අංක 29 ඉඳලා අරව ගන්නකෝ. ප්‍රශ්න අංක 29. ඒ ටියුට් එකේ මේ රෙකෝඩින් එකේ ශබ්ද නැතුව නිකන් ලියන හැටි බලන් හිටියත් තේරෙනව නමයි. හරිද? ශබ්ද නැතුව ඔකට තේරෙන්න කියන එක. ශබ්ද නැතුව ගාන හදන හැටි බලන් හිටියත් තේරෙනවා. බාර පොඩ්ඩ ඕගොල්ලන්ට බෝරින් එක කම්මැලි හිතෙනවා. රයිට්. තාමක් නෑ කරමු. මගේ මහා නරක වෙලාව. හරිද? හරි මම හරිද? पेपर बलदी मट पेन देखो दक्ष लमाइ कैमरा ऑफ करो पुगे पुते बैड होने कुड़ाई बैड टीका होते दुगे එනිසා පොඩ්ඩක් ඔයගොල්ලෝ කැමරා ඔන් කරලා මේ වැඩවලට අනුගත වෙන්න. සමාන්තර ශ්‍රේණිව සමහර අයට දක්ෂ ළමයි අපි දන්න. සමාන්තර ශ්‍රේණියට අමාරුයි. හරිද? ඔයගොල්ලෝ හිතගෙන දන්නවා කියලා එහෙම අමාරුයි හොඳ ලේසි නෑ. එනිසා ටිකක් පුංචි ළමයි විදිහට හිතන්න. පොඩි ළමෙක් වගේ වැඩ කරන මහන්සි ගන්න. ඒ කියන්නේ හැබැයි ළමයි වෙන්න ඔයගොල්ලෝ හැමෝම. එලා වැඩ කරන හිතට ගන්න හොඳේ. මේ හොඳ ළමයි සවුත්ලන් සංගමිත කොන්වන්ට් රිච්මන් මයින්ද ඇලෝසියස් ගම්මල කෙල්ලගොල්ලෝගේ ලකුණු හොඳයි වැඩිම ලකුණු නැත්තේ ඒගොල්ලන්ගේ හරි කොන්වන්ට් අපි ඉඳන් ඉන්න ළමයි සවුත්ලන් සංගමිත රිපන් හරිද මයින්ද රිච්මන් ඇලෝසියස් ඒවයි තමයි ළමගේ ලකුණු අඩුවා සාගොල්ලෝ වැඩ කරන්න ඕන ලකුණු ආම් බලන්න ඕගොල්ලෝ හරිද මම දැන් මේ දවස් දෙක වැඩි ඉවර කරගෙන යනවා එනිසා පොඩ්ඩක් ඔයගොල්ලෝ ලොකු ලයින් වලින් හිතන් ඉන්න එපා හොඳ එහෙම ඉඳලා තමාරු ඉඳන් කැම්පස් එකේ ප්‍රොෆෙසර්ස්ලා කියලා රහගෙන ඉන්නේ මූණ පෙන්නන්නේ එහෙම හංගගෙන ඉන්නේ සමහරු හරි දක්කයි නංගි දෙන්න අක්ක 10යි නංගි 9 තමයි අක්ක 11යි නංගි 10යි ඉන්න කට්ටිය ලකුණු අඩුයි හන්ද මං කියන්නේ ඉස්කෝල මොනවද කියලා ट्रैक लेसी गण वरदल तीन
අනුගත වෙලා වැඩ කරගන්න. හොඳයි, ප්‍රශ්නංක එක. තුන ගුණ තුන හතර. ගුණ කරන්න ඕන එක පහ න්‍යාසයේ. න්‍යාස ගුණ කරනකොට ඒවයි ගණය ප්‍රයෝජනවත් වෙනවා. මෙයයි ගණය පේලි එකයි තීර දෙකයි. තීර මේ අතට බලන්නේ උඩ පහත. මෙයාගේ පේලි දෙකයි තීර එකයි. තීර පල්ලෙහාට පේලි මෙහෙම. මේ දෙක සමාන වෙන්න ඕන. පිළිතුරේ ගණය එකවරක් එක. පිළිතුරේ ගණය එකවරක් එක. තුනෙන් එක ගුණ කරනවා. එකට එකතු කරනවා. හතරෙන් පහ ගුණ කරලා. වැඩික න්‍යාසය. තුනෙන් එක ගුණ කරහම තුනයි. හතරෙන් පහ ගුණ කරහම විස්සයි. තුනයි විස්සයි විසි තුනයි. පේලි එකයි පහලට තීර එකයි. ප්‍රමිලක්කන් දෙක. දෙක තුන න්‍යාසය ගුණ කරන්න ඕන. බිින්දුව හතර න්‍යාසය. පළවෙනි සංඛ්‍යාවයි පළවෙනි සංඛ්‍යාවයි දෙකයි බිින්දුවයි ගුණ කරලා එකතු කරනවා. තුනයි හතරයි ගුණ කරලා. දෙකයි බිින්දුවයි දෙකයි. තුනයි හතරයි දොළහයි. දෙකයි දොළහයි දා හතරයි. පේලි එකයි තීර එකයි. ඊගාවට බිින්දුව හතර පහ ඍණ දෙක. බිින්දුව හතර පහ ඍණ දෙක. ඉස්සෙල්ලා බිින්දුවෙන් පහ ගුණ කරනවා. එකට එකතු කරනවා. හතරෙන් ඍණ දෙක. බිින්දුවයි පහයි ගුණ කරාම බිින්දුවයි. හතරයි ඍණ දෙකයි ගුණ කරාම ඍණ අටයි. බිින්දුව ඍණ අට ඍණ අටයි. බිින්දුව ඍණ අට ඍණ අටයි. රයිට්. ඊට පස්සේ ඔයගොල්ලෝ විභාගය තියෙන අන්තිම ඉරිදා. හරිද? අන්තිම ඉරිදා විභාගය තියෙනවා. රයිට්. ඊළඟ ටෙස්ට් එක තියෙනවා අන්තිම ඉරිදා. කැමරා රන් කරන් ලියන්නේ. අන්තිම ඉරිදා විභාගය තියෙනවා. ටෝෂර් රොමිලක්කන් තුන. ඒ දැන් හතර ඍණ දෙක තුන දෙක ඍණ එක. ඍණ දෙක තුන දෙක ඍණ එක. ඍණ දෙකෙන් දෙක ගුණ කරනවා. එකට එකතු කරනවා. චුට්ටකට ලයිට් එකක් දාලානේ. එකක් දාගන්නක. ඊගාවට තුනෙන් ගුණ කරන ඍණ එක. මේ ටික න්‍යාසය. ඔය ටික උගන්නලා නිදහසේ වාරලා ඔයගොල්ලෝ වැඩ කරන හැටි බලන් ඉන්න හිටියේ. රයිට්. ඍණ දෙක දෙකෙන් ගුණ කරාම ඍණ හතරයි. ධන තුන ඍණ එකෙන් ගුණ කරාම ඍණ තුනයි. ඔය තමයි න්‍යාසය. ඍණ හතර ඍණ තුන ඍණ හතයි. ඍණ හතයි. පේලි එකයි තීර එකයි. රයිට්. ඔගොල්ලෝ මයික් ඔන් එකේ නේද තියෙන්නේ? ඒක කතා කරන්න පුළුවන් නේ බලන්න. මයික් ඔන් වෙනවද බලන්න? ඔන් වෙන්නේ නැද්ද? වැඩේ ඔන් කරලා තියන්න. චුට්ටක් මයික් ඔන් කරලා තියන්න. සර් රෙකෝඩ් එක ගරුප් එකට දානව නේද? ඔය ඉතින් කලින් රෙකෝඩ් එක දාලා වැඩ නැහැ. දැන් ආයෙ රෙකෝඩ් කරනකම රෙකෝඩ් එනවද කියලා. රෙකෝඩ් වෙනවා. කලින් රෙකෝඩ් එක දාලා වැඩ නැහැ නේ. ඕගොල්ලෝ මොනව හරි අන්තර මන්තර කුරුකම් කරනවද මන්ද? මේක හරියට මගේ සවුන්ඩ් අවුල් වෙන්න. අන්නේ වාර්යේ මොකක් හරි තියෙනවා මේ කුපාඩි කමක් මේගොල්ලෝ කරලා. ෂුවර් එකට මට නම් තේරෙන්නේ එකම තමයි.
මෙච්චර මේ තිබිච්ච මේක මෙන්න විදියක් ඇත්තෙම නැහැ. ෂුවර් එකටම මොකක් හරි හෝනියමක් හරි අරලා තියෙනවා. ඉන්න මම ෆිසිකල් පන්ති තමයි අල්ලගන්නේ. හරිද? තියාගන්න ෆිසිකල් පන්ති අටන් ගත්තාම අල්ලගන්නම්. හොඳ අපේ ගුණවර්ධන පොඩ්ඩ බලන්න පුතේ. හොඳ හරි පොඩ්ඩ හොයන්න. මේ ගුණවර්ධන ටක් ගාලක මයික් එක කැමර එකත් ඕෆ් වුණා. අපේ ගුණවර්ධන සෙට් එකක්ම ඉන්නවා. රයිට් බලමු. රෝමිලක්කම් පහ එක දෙක බිින්දුව ගුණ කරන්න ඕන එක බිින්දුව හතර කියන නියාසේ එකෙන් එක ගුණ කරන්නෝ එකට එකතු කරන්නෝ දෙකෙන් බිින්දුව ගුණ කරලා ආ එකතු කරන්නෝ බිින්දුව හතරත් එක ගුණ කරලා එකයි එකයි ගුණ කරහම එකයි දෙකයි බිින්දුවයි ගුණ කරහම දෙකයි බිින්දුවයි හතරයි ගුණ කරහම බිින්දුවයි දෙකයි බිින්දුවයි ගුණ කරහම බිින්දුවයි එකයි බිින්දුවයි බිින්දුවයි එකයි පේලි එකයි තීර එකයි පේලි එකයි තීර එකයි ඊළඟට රෝමිලක්කං 6 රෝමිලක්කං 6 තුන දෙක රින එක න්‍යාසයත් එක්ක දෙක රින එක බිින්දුව න්‍යාසය ගුණ වෙනවා. තුනෙන් දෙක ගුණ වෙනවා. එකට එකතු කරන දෙකයි රින එකයි ගුණ කරලා. ආයෙත් එකතු කරන රින එකයි බිින්දුවයි ගුණ කරලා. තමයි න්‍යාසය. තුනයි දෙකයි ගුණ කරහම හයයි. දෙකයි ඍණ එකයි ගුණ කරහම ඍණ දෙකයි. ඍණ එකයි බිින්දුවයි ගුණ කරහම බිින්දුවයි. හයෙන් දෙකක් අඩු කරහම හතරයි. හතරයි බිින්දුවයි හතරයි. පේලි එකයි තීර එකයි. මම උත්තර වැඩි වෙලා තියන්නේ මම කරන ඔයගොල්ලෝ රෙකෝඩින් එක බලලා මේ ආයි අඩුපාඩු හදාගන්න YouTube දාන හෙට උදේට බලන්න පුළුවන් රෙකෝඩින් එක. එක බලලා අඩුපාඩු නැවත හදාගන්න. හොඳ වැඩි වෙලා දෙන්න බෑනේ ගොඩක් තියෙනේ කරන්න. 3 4 5 2 3 4 5 2 1 2 හය බිින්දුව තුන හතර පහ දෙක එක දෙක හය බිින්දුව තුනයි එකයි ගුණ කරන හතරයි දෙකයි ගුණ කරන පහයි හයයි ගුණ කරන දෙකයි බිින්දුවයි ගුණ කරන තුනයි එකයි ගුණ කරහම තුනයි හතරයි දෙකයි ගුණ කරහම අටයි පහයි හයයි ගුණ කරහම 30යි දෙකයි බිින්දුවයි ගුණ කරහම දෙකයි පහයි තුනයි අටයි 11යි 11යි 30යි 41යි පේලි එකයි තීර එකයි එක පේලියයි එක තීරයයි ඊගාවට 1 2 5 වම් ඉලක්කම් 8 1 2 5 ගුණ කරන්න ඕන ඍණ එක බිින්දුව තුන කියන න්‍යාසයේ එක ගුණ කරන ඍණ එකෙන් එකතු කරන දෙක ගුණ කරන බිින්දුවෙන් එකතු කරනවා පහ ගුණ කිරීම තුන අටක න්‍යාසය එක්වරක් ඍණ එක ඍණ එකයි දෙවරක් බිින්දුව බිින්දුවයි පස්වර තුන 15යි 15 වෙන එකක් අඩු කරාම 14යි පේලි එකයි තීර එකයි පේලි එකයි තීර එකයි ප්‍රශ්න අංක
එක දෙක බිින්දුව හතර ගුණ කරන්නෝ එක පහ නියාසෙන් එක දෙක බිින්දුව හතර එක පහ නියාසයෙන් ගුණ කරන්න හමදා මෙටික රැ දොලා මාර එකයි නිදාගන්නකොට අද හිටිය දයවන් නිදාගන්න කියලා හරිද මේ අද මාරු කල වෙන අද බකුත්දාගෙන ඔගොල්ලගේ රෙකෝඩින් එක බලාගෙන ඉඳලා නිදාගන්න ප්ලෑන් කරන්න ටිය මටත් වෙච්ච වැඩය රයි් ගුණ කරන්න ඕන පේලි දෙකයි තීර දෙකයි එතන පේලි දෙකයි තීර එකයි මෙදන්න ගත්තාම දෙවරක් එක පළවෙනි පේලිය ගුණ කරන මේ තීන තීරය එක තීරයයි තියන්නේ ඊට පස්සේ දෙවැනි පේලියෙන් ගුණ කරන මේ තියෙන පේලිය තීරය ඔය ටිකෙන් න්‍යාසයක් ලැබෙනවා එකෙන් එක ගුණ කරනවා ඊට පස්සේ එන උත්තරයට දෙකයි පහයි ගුණ කළා එකතු කරනවා බිින්දුවෙන් එක ගුණ කරනවා එකට එකතු කරනවා හතරයි පහයි ගුණ කරලා එකයි එකයි ගුණ කරහම එකයි දෙකයි පහයි ගුණ කරහම දහයයි බිින්දුවයි එකයි ගුණ කරහම බිින්දුවයි හතරයි පහයි ගුණ කරහම විස්සයි දැකතු කරනවා එකයි දහයයි එකොළහයි බිින්දුවයි විස්සයි විස්සයි අවංකව වැඩ කරන්න හොඳේ අවංකවම වැඩ කරන්න ඊට පස්සේ රෝම ඉලක්කම් දෙක එක දෙක තුන ගුණ කිරීම බිින්දුව දෙක හතර එක දෙක තුන ගුණ කිරීම බිින්දුව දෙක හතර පේලි තීර ගුණ කරන්නේ පළවෙනි එකෙන් පළවෙනි බිින්දුව ගුණ කරන එකට එකතු කරන දෙකයි දෙකයි ගුණ කර ආයත් එකතු කරන තුනයි හතරයි ගුණ කරල එච්චරයි තියෙන්නේ එකයි බිින්දුවයි ගුණ කරහම බිින්දුවයි දෙකයි දෙකයි ගුණ කරහම හතරයි තුනයි හතරයි ගුණ කරහම දොළහයි හතරයි දොළහයි දාසයයි පේලි එකයි තීර එකයි රයිට් ප්‍රමිලක්කන් තුන තුන රින එක එක රින දෙක ගුණ කරනෝ රින දෙක බිින්දුව නියාසේ රයි් පළවෙනි පේලියෙන් ගුණ කරනෝ පළවෙනි තීර එක තීර ඇතියෙන්නේ දෙවැනි පේලියෙන් ගුණ කරන මේ තීරය රින දෙක බිින්දුව ඔය තමයි නියාසය රයි් තුන්වරක් රින දෙක එකතු කිරීම රින එකවරක් බිින්දුව එක්වරක් රින දෙක එකතු කිරීම රින දෙක වරක් බිින්දුව රයි් ආයි බලන්න තුනෙන් රින දෙක ගුණ කරා රින එකෙන් බිින්දුව ගුණ කල් එකතු කරනවා එකයි රින දෙකයි ගුණ කරන රින දෙකයි බිින්දුවයි ගුණ කරලා එකතු කරනවා තුන්වරක් රින දෙක රින හයයි රින එකයි බිින්දුවයි ගුණ කරහම බිින්දුවයි එක්වරක් රින දෙක රින දෙකයි රින දෙකයි බිින්දුවයි ගුණ කරහම බිින්දුවයි රින හයයි බිින්දුවයි රින හයයි රින දෙකයි බිින්දුවයි රින දෙකයි පේලි දෙකයි තීර පේලි එකයි පේලි දෙකයි තීර එකයි පේලි දෙකයි තීර එකයි
හරිද? හිතට ගන්න ආසාවෙන් වැඩ කරන්න ඕනේ කියලා. හද නැත්තම් නිදිමතව මේවා ටික ටික හිතට එන්න පුළුවන්. හරිද? හිතට ඕවා ගන්න නැතුව මම බැලු මං ඊරෑ 12 11යි මැසේජ් එකක් දැම මං ඊරෑ 11යි 40ට විතර. 11යි 40ට විතර මං දැම ඔයගොල්ලෝ ගෲප් වලට මැසේජ් එකක්. ඒ වෙලේ මැසේජ් එක කියව ළමයි 175ක් විතර. ඒ කියන්නේ ෂුවර් එකට ළමයි තමයි කියවන්නේ. ඔක මෑලේ අම්ල තාත්තා ලෙවල් එක කියවන්නේ. ඔබට මැසේජ් එක සම්ම තාත්තා කියවන්නේ අතොස්ස? ඔගොල්ලෝ කියවන්නේ අතොස්ස? රයිට්. හොඳයි. මට හරි සතුටක් ඇති වුණා. මොකෝ රෑ 11යි 45ට එක්කෝ ෆෝන් එකේ වට්ස්ඇප් වල ඉන්නෝ. හරිද? එක්කෝ පාඩම් කරනවා. හැබැයි ඩේට් ඕන් එකේ තියෙනවා. ඔන්ලයින් ඉන්න ළමයි 175 200ක් ඒ වෙලාවේ. මම හිතන්නේ කවුරු උගන්නනවත් දන්නේ නැහැ. හරිද? ගොඩක් අය දැන් සර්ලා මිස්ලා මිස්ලාගේ මිස්ලා මිස්ලාගේ සර්ලා මිස්ලාගේ ළමයි හැමෝම දැන් මහරය උගන්නනවා. එතකොට ගොඩක් අය දැන් රෑනේ උගන්නන්නේ. ඒ නිසා මේ ළමයි නැගිටලා ඉන්නවා. එහෙම දකින්නත් ඇති කියලා මම හිතුවා. කොහමාරි 175 200ක්ගේ මැසේජ් එක දැක්කා. මට සතුටු ඇති වුණා. සතුටු වෙලා මම කොච්චර ගණ ගන්න මහන්සි වෙනවද කියලා. රයිට්. ඇත්තට හොඳ ළමයිද කියලා මට තේරුණා. ඔක මහරය 11යි 45ට විතර. තමයි මැසේජ් එක දැම්මේ. ඔන්ලයින් නෙවෙලෙම. ජස්ට් නවු ජස්ට් නවු ජස්ට් නවු ජස්ට් නවු කියලා මම බැලුවා කීයද බලලාද කියලා මැසේජ් එක. මැසේජ් එක බැලුවා බලන්න පුළුවන් නේ. කීයද බලලාද කියලා. ගෲප් එකකට මැසේජ් එකක් දැම්මා මේ මැසේජ් එක කී දෙනෙක් බලලද කියලා බලන්න පුළුවන්. සමහර ළමයින්ගේ අම්මලා තාත්තලා මට කියන මේ සර් මේ අපේ පුතාට මැසේජ් එක ආවේ නේද? දූට ආවේ. මං එපාර අපේ අය එන්න කියලා මම එපාර බලුවාම ඩිලීට් ඩිලීට් කියලා දෙනවා. ළමයි මැසේජ් බලලා මැසේජ් ඩිලීට් කළා. මං එපාර කම මේ දින ඩිලීට් මැසේජ් කියලා. ඩිලීට් මැසේජ් කියන එක ඩිලීට් කරන්න බෑනේ. ඒගොල්ලෝ ඩිලීට් මැසේජ් කියන ඩිලීට් කරන්න බෑ. මැසේජ් එක ඩිලීට් කරන්න පුළුවන්. නමුත් ඩිලීට් මැසේජ් කියලා වචන ටික තියෙනවා. එහෙම කරන පින්වත් කුමර කුමරියොත් ඉන්නවා. ඔව්. රයිට්. හොඳයි. රෝම ඉලක්කම් 4. 5 3 ඍණ 2 4. 5 3 ඍණ 2 4. තුන බිංදුව න්‍යාසයෙන් ගුණ කරනවා. පේලි තීර පළවෙනි පේලියෙන් මේ තීන එක තීරයක් තීනයක් ගුණ කරනවා. දෙවෙනි පේලියෙන් මේ තියෙන තීරය ගුණ කරනවා. රෝම ඉලක්කම් 4. 5න් 3 ගුණ කරනවා. 15යි. 3න් බිංදුව ගුණ කරාම බිංදුවයි. ඔන්න ලියන ගුණ කරන හැටි. 5යි 3යි ගුණ කරනවා. ඊපස්සේ 3යි බිංදුවයි ගුණ කරනවා. ඊළඟ ඍණ 2යි 3යි ගුණ කරනවා. ඊට එකතු කරනවා 4යි බිංදුවයි ගුණ කරනවා. 4යි බිංදුවයි ගුණ කරනවා. 5යි 3යි ගුණ කරාම 15යි. 3යි බිංදුවයි ගුණ කරාම බිංදුවයි. ඍණ 2යි 3යි ගුණ කරාම ඍණ 6යි. 4යි බිංදුවයි ගුණ කරාම 4යි. 15යි බිංදුවයි 15යි ඍණ 6යි බිංදුවයි ඍණ 6යි. වේලි 2යි තීර 1යි. රයිට්. රෝම ඉලක්කම් 5. 2 3 පේලියෙන් 5 1 තීරය ගුණ කරනවා. 1 4 පේලියෙන් 5 1 තීරය ගුණ කරනවා. මේ තමයි න්‍යාසය. දෙවරක් 5 10යි 2 ගුණ කරනවා 5න්. 3 ගුණ කරනවා 1න්. 1 5න් ගුණ කරනවා
හතර එකෙන් ගුණ කරලා එකතු කරනවා. දෙවරක් පහ දහයයි, තුන්වරක් එක තුනයි, එක්වරක් පහ පහයි, හතරවරක් එක හතරයි. 10යි 3යි 13යි 5යි 4යි 9යි. පේලි 2යි 3යි 1යි. මට වැරදුනොත් කියන්න. රෝම ඉලක්කම් 6. එක හතර දෙක හය න්‍යාසයයි, තුන බිින්දුව බිින්දුව දෙක න්‍යාසය ගුණ කරනවා. පළවෙනි පේලියෙන් පළවෙනි තීරය ගුණ කරනවා. පළවෙනි පේලියෙන් දෙවෙනි තීරය ගුණ කරනවා. ආයේ දෙවෙනි පේලියෙන් පළවෙනි තීරය ගුණ කරනවා. දෙවෙනි පේලියෙන් දෙවෙනි තීරය ගුණ කරනවා. දෙවෙනි තීරය ගුණ කරනවා. මේ සමස්තය න්‍යාසය. එකෙන් තුන ගුණ කරනවා. එකට එකතු කරනවා. හතරයි බිංදුවයි ගුණ කරලා. එකයි බිංදුවයි ගුණ කරලා එකතු කරනවා. හතර දෙකෙන් ගුණ කළා එන උත්තරේ. දෙකයි තුනයි ගුණ කළා එකතු කරනෝ. හයයි බිින්දුවයි ගුණ කරහම එන උත්තරේ. දෙකයි බිින්දුවයි ගුණ කළා එකතු කරනෝ. හයයි දෙකයි ගුණ කරහම එන උත්තරේ. එක්වරක් තුන තුනයි, හතරවරක් බිින්දුව බිින්දුවයි. එක්වරක් බිින්දුව බිින්දුවයි, හතරවරක් දෙක අටයි. දෙවරක් තුන හයයි, හයවරක් බිින්දුව බිින්දුවයි. දෙවරක් බිින්දුව බිින්දුවයි, හයවරක් දෙක දොළහයි. තුනයි බිින්දුවයි තුනයි, බිින්දුවයි හයයි හයයි, බිින්දුවයි අටයි අටයි, දොළහයි බිින්දුවයි දොළහයි. පේලි දෙකයි තීර දෙකයි. හරි අතුස්ස. පේලි දෙකයි තීර දෙකයි. රවිලක්කං 6. දැන් රවිලක්කං 7. හතර දෙක න්‍යාසයෙන් දෙක හතර න්‍යාසය ගුණ වෙනවා. එක දෙක න්‍යාසයෙන් දෙක හතර න්‍යාසය ගුණ වෙනවා. හතරේව දෙකක් අටයි, දෙකේව හතරක් අටයි. එකේව දෙකක් දෙකයි, දෙකේව හතරක් අටයි. අටයි අටයි 16යි, දෙකයි අටයි 10යි. පේලි දෙකයි තීර එකයි. පේලි දෙකයි තීර එකයි. හරි අතුස්ස. රෝමි ලක්කං 8. එක බිින්දුව බිින්දුව හතර ගුණ කිරීම. දෙක තුන බිින්දුව එක. එක බිින්දුව බිින්දුව හතර න්‍යාසයෙන් දෙක තුන බිින්දුව එක න්‍යාසය ගුණ කරනවා. පළවෙනි පේලියෙන් පළවෙනි තීරය ගුණ කරනවා. ආයි පළවෙනි පේලියෙන් දෙවෙනි තීරය ගුණ කරනවා.
ඊගවට දෙවැනි පේලියෙන් පළවෙනි තීරය ගුණ කරනවා. ඊට පස්සේ දෙවැනි පේලියෙන් දෙවැනි තීරය ගුණ කරනවා. එක්වරක් දෙක දෙකයි බිඳුවරක් බිඳුව බිඳුවයි. එක්වරක් තුන තුනයි බිඳුවරක් එක බිඳුවයි. බිඳුවරක් දෙක බිඳුවයි හතරවරක් බිඳුව හතරයි. හතරවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් දෙක බිඳුවයි හතරවරක් එක්වරක් දෙක එක්වරක් දෙක දෙකයි බිඳුවරක් බිඳුව බිඳුවයි. එක්වරක් තුන තුනයි බිඳුවරක් එක බිඳුවයි. බිඳුවරක් දෙක බිඳුවයි හතරවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් තුන බිඳුවයි හතරවරක් එක හතරයි. දෙකයි බිඳුවයි දෙකයි තුනයි බිඳුවයි තුනයි. බිඳුවයි 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 හතරයි හතරයි. පේලි දෙකයි තීර දෙකයි. ප්‍රමිලක්ක නමය එක දෙක තුන බිඳුව එක දෙක ගුණ කිරීම තුන දෙක එක. එයාගේ පේලි දෙකයි තීර තුනයි. මෙයාට තීර තුනයි පේලි එකයි වදින සමානයි. ඝනය දෙවරක් එක. පළවෙනි පේලියෙන් ගුණ කරනෝ පළවෙනි තීරය. එක තීරයයි තියෙන්නේ. ඊට පස්සේ දෙවැනි පේලියෙන් ගුණ කරනවා තියෙන මේ පේලිය. දෙවන පේලියෙන් ගුණ කරන මේ තීරය ගුණ කරන හැටි. පළවෙනි පේලියෙන් ගුණ කරනවා පළවෙනි පේලියෙන් ගුණ කරනවා පළවෙනි තීරය. දෙවැනි පේලියෙන් ගුණ කරනවා මේ පළවෙනි තීරය. අවස්ථා දෙකේ තියෙම එක තීරයයි තියෙන්නේ. අවස්ථා දෙකටම එක තීරයයි. එකෙන් තුන ගුණ කරන. එකට එකතු කරන දෙකයි දෙක ගුණ කරන. ආයත් එකතු කරන තුනයි එක ගුණ කරන. බිින්දුවෙන් තුන ගුණ කරන. එකට එකතු කරන එකයි දෙකයි ගුණ කරන. ආයත් එකතු කරන දෙකයි එකයි ගුණ කරන. එකයි තුනයි ගුණ කරහම තුනයි. දෙකයි දෙකයි ගුණ කරහම හතරයි. තුනයි එකයි ගුණ කරහම තුනයි. බිඳුවයි තුනයි ගුණ කරහම බිඳුවයි. එකයි දෙකයි ගුණ කරහම දෙකයි. දෙකයි එකයි ගුණ කරහම දෙකයි. තුනයි හතරයි හතයි. හතයි තුනයි දහයයි. දෙකයි දෙකයි හතරයි. පේලි දෙකයි තීර එකයි. පේලි දෙකයි තීර එක. හරි අතස රයිට්. නොතරම් මට වීලෙන විනාඩියක්ද? නෙතුමි දිල්හාරා වන සද්දයක් ආව.
රෝමිලක්කන් 10 රෝමිලක්කන් 10 බිංදුව 2 4 1 2 3 3 2 1 නිආසයෙන් ගුණ කරනවා. right පළවෙනි පේලියෙන් එක තීරයයි තියෙන්නේ ගුණ කරනවා. ඊගාට දෙවෙනි පේලියෙන් එක තීරයයි තියෙන්නේ ඔය තීරේ ගුණ කරනවා. right අනුරූප සංඛ්‍යා ගුණ කරනවා. බිංදුවරක් 3 දෙවරක් 2 හතරවරක් 1 දෙවනි පේලිය 1 වරක් 3 දෙවරක් 2 3 වරක් 1 බිංදුවරක් 3 බිංදුව දෙවරක් 2 4 හතරවරක් 1 4 3 වරක් 1 3 දෙවරක් 2 4 3 වරක් 1 3 හතරයි හතරයි අටයි තුනයි හතරයි හතයි දහය පේලි දෙකයි තීර එකයි පේලි දෙකයි තීර එක අට දහයි හරි අතුස අනුරූප සංඛ්‍යා ගුණ කරන්නේ පළවෙනියයි පළවෙනියයි දෙවෙනියයි දෙවෙනියයි තුන්වෙනියයි තුන්වෙනියයි ගුණ කරලා එකතු කරනවා. ප්‍රශ්න අංක 31 රෙකෝඩින් එක බලන්න නැවත. ප්‍රශ්න අංක 31 x 1 5 y 3 2 1 6 3 4 xy ගුණිතය xy ගුණිතය 1 5 ගුණ කිරීම 3 2 1 6 x කියන්නේ 1 5 y කියන්නේ 3 2 1 6 මේ ගණය 1 2 පේලි 2යි පේලි 1යි තීර 2යි මෙයාගේ පේලි 2යි තීර 2යි දෙන්න සමානයි 1යි 3යි ගුණ කරනවා එකට එකතු කරනවා 5යි 2යි ගුණ කරලා 1යි 3යි ගුණ කරනවා 5යි 2යි ගුණ කරනවා ඊගාවට හරිදනේ 1 5 න්‍යාසය ගුණ කරනවා 3 1 න්‍යාසය වැරදි මං කිව්වා 1 5 න්‍යාසය ගුණ කරනවා තීර න්‍යාසය 3 1 1 5 න්‍යාසය ගුණ කරනවා තීර න්‍යාසය 2 6 තීර න්‍යාසය 2 6 ආයිත් 1 5 න්‍යාසය එච්චරයි 1 5 න්‍යාසය ගුණ කරනවා 3 1 න්‍යාසය 1 5 න්‍යාසය ගුණ කරනවා 2 6 න්‍යාසය මේ ටික තමයි න්‍යාසයට එන්නේ මෙයත් එක්ක මෙයා ගුණ කරා
මෙයත් එක්ක මෙයා ගුණ කර 2 6 එකෙන් 3 ගුණ කරනවා. එකට එකතු කරනවා 5යි 1යි ගුණ කළා. 1යි 3යි ගුණ කරනවා 5යි 1යි ගුණ කරනවා. මෙතන 1යි 2යි ගුණ කළා. එකට එකතු කරනවා 5යි 6යි ගුණ කළා. 1යි 2යි 5යි 6යි. එකවරක් තුන තුනයි පස්වරක් එක පහයි දෙවරක් එක දෙකයි පස්වරක් හය තිහයි එකතු කරන්න තියෙන්නේ තුනයි පහ එකතු කරාම අටයි තිහයි දෙක එකතු කරාම 32යි උත්තරේ 832 832 තමයි උත්තරේට එන්නේ බලන්න 832 वतुर के इतरो बोलो बोलो मुनवाद मैं कर राइट හරි ළඟ මෙන්න මේ න්‍යාසය p කියලා ගන්නලු p සමානයි 832 න්‍යාසය ඊගාට p න්‍යාසයයි ඉස න්‍යාසයයි ගුණ කරන්නලු पी गुण किरीम इसड पी आठ तीस देखा इसड तुना हाथर दें गुण करना अरे गाने चेक कर मैं गाने पेली एकाई तीर देखा है मैं आगे पेली एकाई तीर देखा है मैं तो देना असमान है गुण करना न है कर ගුණ කරන්න බැරිය. ගුණ කරන්න නොහැකිය. රෝමි ලක්කන් තුන පීරින ඉස. පීරින ඉස. පී කියන්නේ 832. එකෙන් අඩු කරනෝ ඉසට් කියන්නේ 3-4. 832න් 3-4 අඩු කරනෝ. අටෙන් තුනක් පහයි 32න් හතරක් 28යි උත්තරය 5 28 ඊගාවට රෝමි ලක්කන් 4 පී ධන ඉස ඔවත් වර්ධන කට්ටි ඉන්නවා පී කියන්නේ 8 32 එකට එකතු කරනවා 3 4 රයිට් 8යි 3යි 11යි 32යි 4යි 36යි एकोलह तिस्सा न्यासे एकोलह तिस्सा लमाई दें फयाक की तरह गोल कीर दुन्ना फैकिंग पासे नवत्ता ना आदले मटिया निधि मत है लमाई अंदर मानसी सा आए तो फयाक आए दोस्त कीर दुन्ना දැංගලාව නවයම ආරයි තව තියෙන මම අනිත් කරන්න හදුවා මේ ටියුට් එක මම අදලා තමයි තිබ්බේ ඒවට තව ටියක් ගන්නකොට නිදිමතයි දැන් හරිද නිසා తాවකාලිකව නවත්තනෝ හෙටර යන කරමු ආයි කොහමද කැමුලුවන් යතුස් පයක් කරමු බැරි අය පස්සේ බලන්න හෙටර අටහමාරට විතර බලන්න ළමයි
අටහමාර නෙමේ. ඔව් අටහමාරද පුළුවන්. ඒ බලමු, මැසේජ් එකක් දාන්න. ඉතුරු ටික හෙටරට බලන්න ඕගොල්ලෝ. සමහරට මම මේ වගේ අයලු ගන්නන්න දැන් ගෙදරට ඉන්නේදී. හරි සා, හෙටරට බලමු මේ ඉතුරු ටික කරගන්න. න්‍යාස ටික ඉවර කරගමු මේ සතිය තුළ. හෙට වෙනකොට ඉවර කරමු. ආයි සෙනසුරා තමයි නැවත පන්ති තියෙන්නේ අනිවාර්යෙන්ම. මං හෙට රෑට ඔයගොල්ලන්ට මේ ටික ඉදිරියට කරලා දෙන බලන්න. 50ට 50 මැසේජ් එක දාන්න හෙට වෙද්දි. තාවකාලිකව අද නවත්තනවා. පැයක් අපි සාකච්ඡා කරා. ආයි හෙට රෑට පැය සාකච්ඡා කරමු. එහෙනම් ඔයාලා හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ රාත්‍රියක් දරගනේ. ආයි වන්දර පැටව්. Thank you.